සංකරපු අවබෝධතා ගිවිසුම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයනොත් එතනින් එහාට ගියාම අමාත්‍යංශය සඳහා කාර්යභාරය සඳහන් කර පිට කරපු ගැසට් පත්‍රයනොත් අපිට පැවරුණු වගකීමක් තමයි අපි අද ඉෂ්ට කරන්නේ එහි සඳහන් වන පරිදි අමාත්‍යංශ විදේශ කටයුතු විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය සමග එකතු වෙලා මේ රට තුලින් විදේශ රටවල් වලට යන ශ්‍රමිකයන් නිපුණ ශ්‍රමිකයන් බවට පත් කරන්න අප අමාත්‍යංශයෙන් ලබා දිය යුතු දායකත්වය ලබා දෙන්නත් ඒ ශ්‍රමිකයන් වෙනත් රටවල් වලට යන්න පෙර නිපුණ ස්ථාවයක් ලබලා දීලා වෘත්තීය පුහුණුවක් ලබලා දීලා මෙතෙක් කල කුසලතාවයන් පිරි නිපුණතාවයෙන් රහිත ශ්‍රමිකයන් යාම නිසා මේ රට තුල ඇති වුණු සමාජීය ප්‍රශ්න ආර්ථික මෙසිදු පාඩුන් සහ ඒ පුද්ගලයන් පිට රටවල් වලදී එහෙම නැත්නම් වෙනත් රටවල් වලදී මුහුණ දෙන්න සිදුණු ගැටලු අවමයක් කරගන්න ඔවුන්ව ශක්තිමත් කරන්න ඔවුන්ට වෘත්තීය දැනුමක් ලබා දෙන්න ඒ අපිට පැවරු වගකීම තවදුරටත් ක්‍රමවත්වත් සැලසුම් සහගතවත් කරගන්න අවශ්‍ය වෙන අවබෝධතාවගේ උසම තමයි අපි අද අත්සන් කරන්නේ මේන් සිද්ධ වෙන්නේ මේ වෙනත් රටවල් වලින් අපිට ලැබෙන රැකියා අවස්ථා හඳුනගෙන ඒ අවස්ථාවන් වලට උචිත පරිදි අපේ තිබෙන මේ ව්‍යාප්ත වෙලා තියෙන වෘත්තීය පුහුණු ක්‍රමවේදය තුලදී නව පුහුණු පාඨමාලා අවශ්‍ය නම් මෙවැනි පුහුණු පාඨමාලා සකස් කොට හෝ වුණු පුහුණු ශ්‍රමිකයන් බවට පත් කිරීම එමත් නැතිනම් දැනට පවතින පුහුණු පාඨමාලා වලින් පුහුණුව ලබන ඒ සිසු දරුවන්ට මේ අනිකුත් විදේශ කටයුතු අමාත්‍යංශය තුලින් අපිට ලැබෙන රැකියා අවස්ථාවන් ලබා ගන්නට අවශ්‍ය වුණ ඒ සැකස්ම සකස් කරලා දෙන එක ඉතින් මම හිතනවා මේක රටක් විදිහටත් රටේ ආර්ථිකයටත් අපිට ඉතා වැදගත් වෙන අවබෝධතා ගිවිසුමක් මේන් අපි බලාපොරොත්තු වෙන්නේ හෙට දවසට තව අවුරුද්දකට දෙකකට කියන සංකල්පයක් නෙමෙයි වසර ගණනාවකට අපි මේ අමාත්‍ය ධූරවල හිටියත් නැතත් ඉදිරියට රටේ සංකල්පයක් විදියට රටේ ශ්‍රමිකයන් නිපුණ සහ වෘත්තීය පුහුණු ලැබපු ශ්‍රමිකයන් බවට පත් කරලා අපිට ලැබෙන මේ රැකියා අවස්ථා විදේශ රටවල් වලින් ලැබෙන රැකියා අවස්ථා වලදී අභිමානවත් රැකියාවක් කරන්නට පුළුවන් පසුබිම අපේ රටේ ජනතාවට සහ තරුණ පරපුරට සකස් කරලා දෙන එක මම හිතනවා මේ අවබෝධතාවගේ උසමත් සමග අපිට ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් අඩිතාලම දාන්න අවස්ථාව ලැබෙයි කියලා ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අපිට සහයෝගය දැක්වුවට මේ පිළිබඳව කටයුතු කිරීමේදී අපිත් එක්ක එකට වැඩ කරපු අමාත්‍යංශයේ අපේ අමාත්‍යංශය වගේම විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය අමාත්‍යතුමන් ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය නැවතත් පුද කරනවා අතර මේ අපි එකිනෙකා අපිට උදව් කර ගැනීමක් නෙවෙයි මේ අපිට තියෙන වගකීම ඉෂ්ට කිරීමක් breaking.lk